පහළවේ උත්තරාංක 1. මේකෙදි ශ්‍රාවේ සඵල ශ්‍රාවේ ගැන කතා ගන්න. මේකට අපි පූර්ණබ්‍රහ්ම ශ්‍රාවේ කියලා කියනවා. මේ සඵල ශ්‍රාවේ මේ සංගත ස්පෘෂ්ටි හරහා පිටුනවා ඍණ Q බෙදී ψලනෝට් ප්‍රමාණය. එහෙනම් මේ x ආරෝපණය කීයද කියලා අහන්න. අද මේ සඵල ශ්‍රාවේ ලබා ගන්න ක්‍රමය. අපිට ඕන සංගත පෘෂ්ඨය තුළ සමස්ත ආරෝපණය Q ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මුළු ආරෝපණය එකතු Q ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒකෙන් පිටවන පූර්ණබ්‍රහ්ම ශ්‍රාවේ ෆයිනල්. අපි පිටවීමක් ඉදිරියට සැලකන්නේ පිටවන ශ්‍රාවේ බලන එක පිටවීමයි ධන දීලා ගන්නෙ. උතර ෆයි සමානයි මුළු ආරෝපණල වීජ එකතු සිග්මා Q බෙදීම ඉප්සයිලන් කියලා කියනවා. එතකොට අපි ගත්තොත් ෆයි සමාන වෙනවා Q කෙනෙක් කියලා අපි කතා කරන Q බෙදීම ඉප්සයිලන් කියලා. එතකොට පිටවන ශ්‍රාවේ තමයි Q කියන්නේ සමස්ත ආරෝපණල එකතු වීජ එකතු කියලා ගන්න ඕනේ. දැන් අපි ගන්න යමුකෝ මේ කියන පෘෂ්ඨයේ පිටවන අභිලම්භ ශ්‍රාවේ ඍණ කියලා දීලා තියෙනවා. පුන සඵල ශ්‍රාවේ ඍණ කියලා. ඉතර පිටවීමක් විදිහට අපි සාමාන්‍ය ගන්න එක ඍණ. ඒ කියන්නේ අතර ඇතුළ වෙනවා. ඉතර 5 ලාගේ කොච්චරද කියන්නේ ඍණ Q බෙදීම ඉප්සිලන් නොට් කියලා. තොට අපේ සූත්‍රය අපි දීමු කොහොමද එන්නේ? 5 සමානයි ඍණ Q බෙදීම ඉප්සිලන් නොට්. ඒක අපිට මේකේ සඵල Q ආරෝපණ එකතුව බෙදීම ඉප්සිලන් කියලා නොට් කියලා දෙයි. ක්‍යෝ කියන්නේ කවුද? මෙතනින් එනවා ධන 3යි, ධන 3යි ධන 6යි, ඍණ 4යි. එතකොට ඍණ 2යි Q. ධන x 11. අන්න බලන්න සඵල ආරෝපණ එකතුව ධන 3 ඍණ 6යි, 6 ඍණ 4යි, එතකොට ධන ධන 2යි නේ. ධන 2යි ධන x බෙදීම epsilon not. එතකොට අපි බලමු සුළු කළා epsilon not epsilon not කැපෙනවා. එතකොට අපිට එනවා ඍණ 3යි Q. उत्तरांक 1.